මේ පාර මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක්ම වෙලා. මේ වෙනස්කම් එක්ක ලංකාවේ ප්‍රේක්ෂකයෝ ගොඩක්ම ආදරය කරපු මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම අපේ අයට එපා වේවිද කියලා හිතෙන තරමට වෙනස්කම් ගැන අපේ අය කතා වෙනවා. මේ පාරත් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුගේ වෙනසක් වෙලා නැහැ. පුහුණුකරුවා විදියට ඉන්නේ මහිලමයි. ගිය පාර මුම්බයි කණ්ඩායමට ක්‍රීඩා කරපු ලංකාවේ මාලිංග වගේම අසීල ගුණරත්නත් මේ පාර නැහැ. ඒ වෙනුවට මහිලලා ලංකාවෙන් තෝරාගෙන තියෙන්නේ අකිල දනංචය. මාලිංග විතරක් නෙමෙයි මුම්බයි කණ්ඩායමේ යාවජීව සමාජික විදියට හිටපු අම්බති රයිදු වගේම හර්බජන් සිං මේ පාර කණ්ඩායමෙන් කපලා. මේ ගැන ඉන්දියාවේ ප්‍රේක්ෂකයනුත් ඒ තරම් කැමැත්තකින් නෙවෙයි කතා කරන්නේ. මුම්බයි ඉන්දියන්ස් නිල Facebook පිටුවට ආපු සමහර ප්‍රේක්ෂකයෝ කියලා තියෙන්නේ පවුලක් විදියට හිටපු මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම මේ විදියට කඩලා දාපු එක හරියට පවුලක් කඩලා දැම්ම වගේ කියලා. ඒ වගේම ආරම්භයේ ඉඳලම මුම්බයි කණ්ඩායමට ලොකු සේවයක් කරපු මාලිංග ඉදිරිපත් කරපු මුදලටමවත් මිලදී ගන්න මුම්බයි ලොක්කන්ට යුතුයකමක් තිබුණා කියලා තව ඉන්දිය ක්‍රීඩාලෝලියෝ අදහස් දක්වලා තිබුණා. මේ දේවල් වලට පිළිතුරු දීපු මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායමේ හිම්කරුවා වුණු මුකේෂ් අම්බානිගේ පුතා කියලා තිබුණේ කණ්ඩායමේ සම්බරතාවය ගැන හිතලා මේ දේවල් කරන්න උනා කියලා. කලින් පාර ක්‍රීඩා කරපු ජොස් බට්ලර් වගේ ක්‍රීඩකයෙක් ගන්න තිබුණා නම් හොඳයි කියන ආකාශ් අම්බානි කියන්නේ එයා ගන්න අපට වෙන් කරලා තියෙන මුදල් මදි උනා කියලා. ඒ වගේම රයිදු හර්වජුනි නොගත්තේ කණ්ඩායමේ සම්බරතාවය තියාගන්න කියලා තමයි අම්බානි කිව්වේ. මුම්බයි කණ්ඩායම වෙනුවෙන් ආරම්භයේ ඉඳලම දරදී ඇදපු ලසිත් මාලිංග නොගන්න හේතුවක් කියලා නැති අම්බානිගේ මුම්බයි කණ්ඩායම තමන්ගේ Facebook පිටුවේ මාලිංගල වෙනුවෙන් ශෝක දැන්වීමක් නම් ලොකුවට දාලා තිබුණා. ක්‍රිකට් පිටියේ සිදුවන මෙවැනි සුවිශේෂී දේ බලන්න ඔබ තවමත් අපේ YouTube channel එකට subscribe කරලා නැත්නම් අපේ subscribe කරන්න යාළුවෙකුට බලන වීඩියෝ එක share කරන්න අමතක කරන්න එපා. නැවුම් තොරතුරු සමග තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකා තුලින් ඔබට සුබ දවසක්.